තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා ස්ත්‍රියව පුරුෂයාටත් පුරුෂයා ස්ත්‍රියවටත් තමයි වැඩිම ඇලුම් කරන්න කියලා. දැන් අකුසල් අරමුණේ ලැග්ගහම මොකද්ද පින්වත් ඇත්ත වෙන්නේ? සංසාරෙ දික් වෙනවා. හන්දල්ලක් දිහා බලාගෙන ඉඳලා ඇස් පියාගත්තාම ටිකක් වෙලා යනකම් පේනවනේ. එතකොට ඕක නිතර නිතර කරනකොට ඇස් පියාගත්තාම දිගටම පේන්න පටන් ගන්නවා. දිත්තේ දිට්ටමත්තම්ම විස්සති. දැක්ක ගමන්ම අතාරින්න ඕනේ. අරහත් ඵලයේදී රූප රාග, අරූප රාග, මාන අන්න ඊළඟ එක උද්දච්ච. උද්දච්ච අවිද්‍යාව. පින්වත් ඇත්ත අරහත් ඵලයේදී උද්දච්චි අවුද්දත්තේ සිත් නැති වෙන්නේ. එක අරමුණක හිත රඳවලා නිවන් දකින්න පුළුවන්දයි කියලා තමුන්ලා කල්පනා කරලා බලන්න මම ඕකට මතයක් ඉදිරිපත් කරන්නේ නැහැ. මට බොහෝ බැනුම් අහන්න වෙයි. පළවෙනි මාර්ගයේ ඉඳලා අනාගාමී මාර්ගයේ ඵලය දක්වාම වෙන්නේ මොකද්ද? අරමුණෙන් අරමුණට, අරමුණෙන් අරමුණට, අරමුණෙන් අරමුණට සිත මාරු වෙනවා. අකුසල් අරමුණට ගියහම හිත ගේනවා කුසලයට. කවුද? සතිය. අරමුණෙන් අරමුණට මාරු වෙනවා කියන්නේ අරමුණු දෙකක් ගන්නවා, එක අරමුණක් දැන ගැනීම, අනිත් අරමුණ. එතකොට අකුසල්. ඒ කියන්නේ ඒක බොරුවක්. තෝවාන් වෙනවා කියලා කියන්නේ පින්වත් ඇත්තෝ ඒ චිත්තසංතානයේ සතිය පිහිටනවා. අපි හිතමු ලෝභයක් හටගත්තා කියලා. ලෝභයක් හටගත්තාම මේ කියන්නේ ලෝභයක් කියලා දැනෙනවා. එතකොට ලෝභය කියන එක හටගත්ත එකයි ඒක ලෝභයක් බව දැනගන්නවා කියන එකයි අරමුණු දෙකක් පින්වත් ඇත්තෝ. අමුල්ලට තරහ ගියාම මට තරහ ගියා කියලා තේරෙන එක තියෙනවනේ. ඒක ඥාන සම්ප්‍රයුක්තයි. සෝවාන් වුණාම අකුසලයට ගිය හිත කුසලයට ගේනවා විනාඩියකින්. අකුර්දාගාමී වුණා කියන්නේ අකුසලයට ගිය හිත කුසලයට ගේනවා විනාඩි භාගයකින්. සෝවාන් වුණාට වඩා අනාගාමී වුණාම දැන් ගොඩක් වේගවත්. අකුසලයට යනකොටම කුසලයට ගේනවා. පින්වත් ඇත්තෝ ඉස්සෙල්ලා ක්‍රියාත්මක වුණේ සම්මා සතිය. දැන් අරහත් ඵලයට ආවයින් පස්සේ දැන් ක්‍රියාත්මක වෙන්නේ සම්මා සතිය නෙවෙයි පින්වත් ඇත්තෝ. දැන් ක්‍රියාත්මක වෙන්නේ සම්මා සමාධිය. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි. එවාගෙම මට ධර්මයේ කියා දුන් මාගේ අජන්ත සම්පත් ගුරුපියාණන් වහන්සේ ආදරයෙන් සිහිපත් කරමි. ඔබ වහන්සේට නමස්කාර කරමි. මාගේ නමස්කාරය වේවා. සාදු සාදු සාදු. හොඳයි පින්වත් ඇත්තෝ, අදත් අපිට කාලය උදා වෙලා තියෙනවා තථාගතයන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය සාකච්ඡා කරන්නට. අපි පසුගිය දිනවල චුට්ටක් සම්මුතියට බැහැලා කතා කරන්නට යෙදුණා. අපි ඒ කතා එතනින් අවසන් කළා. අපි ධර්මයට යොමු වෙමු. පින්වත් ඇත්තෝ, අද අපිට මේ භාවනාව කියන්නේ මොකක්ද කියන දේ පිළිබඳව ගැටලුවක් වෙලා තියෙනවා. පින්වත් ඇත්තන්ව මුදා ගැනීමේ බලාපොරොත්තුවෙන්මයි මම මේ කතා කරන්නේ. පින්වත් ඇත්ත සිහිපත් කරගන්න තමුන්ලා, භාවනාව කියන්නේ එක අරමුණක සිත රඳවා ගැනීම නම්. මම මේ කියන්නේ තමුන්ලා, භාවනාව කියලා කියන්නේ සිත එක අරමුණක රඳවා ගැනීම නම්. අපි උදාහරණ අරගෙන කතා කරමු. එහෙම වුණොත් මොකද වෙන්නේ කියලා පින්වත් ඇත්තෝ සිහිපත් කරගන්න. මම වෙනදාගත් පරිදිම උදාහරණයක් ගන්නවා. මම මේ ස්ත්‍රියාවක් පුරුෂයෙක් ගන්නේ වෙන හේතුවක් හින්දා නෙවෙයි. තථාගතයන් වහන්සේ දේශනා කරලා තියෙනවා ස්ත්‍රියාව පුරුෂයාටත්, පුරුෂයා ස්ත්‍රියාවටත් තමයි වැඩියෙන් ඇලුම් කරන්න කියලා. එහෙමනම් පින්වත් ඇත්තෝ, මම උදාහරණයකට ගන්නවා. පින්වත් පුරුෂයෙක් ප්‍රියමනාප ස්ත්‍රියාවක් දිහා බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා ඒ පිළිබඳව ඔහු කල්පනා කරනවා. මොනවද කල්පනා කරන්නේ? මෙයා හරි ප්‍රියමනාපයි, මෙයා මගේ හිතගත් තරුණියක්, මෙයා හොඳයි, මෙයාව මට විවාහ කරගන්න ඕනි, මම මෙයත් එක්ක කතා කරගන්න ඕනි. දැන් ඔය විදිහට ඔය අරමුණේ, අපි කියමුකෝ ඔය අරමුණේ ලගිනවා කියලා. එතකොට ඔය අරමුණේ ලගින්න පින්වත් ඇත්තෝ, චිත්තසංතානේ හැදෙන්නේ අකුසල්. එතකොට ඒ චිත්තසංතානේ දැන් කතා කරනවා, කල්පනා කරනවා. දැන් දවාලේ දැක්කේ, දැන් රාත්‍රියේ මේ පිළිබඳව කල්පනා කරනවා. අරමුණේ ලැගලා. දැන් ඇත්තටම කාන්තාව පිළිබඳව භාවනාවක් නෙමෙයිද? මේක අකුසල භාවනාවක්. අකුසල් අරමුණක් අරගෙන තියෙන්නේ. ඒ අකුසලයේ හිත රැඳිලා අපි කියනවා අකුසල් අරමුණක් අරගෙන ඒ ගත්තු අරමුණ පිළිබඳව හිත හිතා ඉන්නවා, කල්පනා කරනවා. ඒ අරමුණේ හිත රඳවාගෙන ඉන්නවා.
mukadda pingotte to wenne mukadda pratipalaya tamullage sansara dik wenawa kohede apaye etakota pingotte atto dan me anuwa tamai idiri kriya katayutu tika okkoma wenne meya hitanawa hitala kalpana karanawa hitala kata karanna gannawa kohomada kata karanna ganni dan mula puranne kohomada nangi welawa kiyeda kiyala hari ahanawa pingotte atto oy widiyata hitanawa kata karanna patan gannawa api ilangata kiyenawa kaya karma arambha karanawa dan monawada wenne pingotte atto me situwili nisa api apaye godak kal igani sansara deergha karaganno den akusala aramune laggahama mokadda pingotte atto wenne sansara dik wenawa apaye api hitamu api wacaneta gamu kusala aramunak kiyala kusala aramunak kiyala api gannawa patavi kasinayak wage ekak dan oka wacane therenne naha kiyai patavi kasinayak kiyanne api mehema kiyemu therena bhashawen meka agaurawayak karanawa nemei lallaka mati rotiyak wage ekak hada ganna eke alola tiyenne ne oka diha balagena spa ganna අර බලන් ඉඳලා SPA ගත්තාම ඒක පේනවා අර පහන් දැල්ලක් දිහා බලාගෙන ඉඳලා SPA ගත්තාම ටිකක් වෙලා යනකම් පේනවනේ එතකොට ඕක නිතර නිතර කරනකොට SPA ගත්තාම දිගටම පේන්න පටන් ගන්නවා එතකොට ඒ කියන්නේ කුසල් අරමුණේ läගලා කුසල් කියන කතාව උතෙන්ට දාන්න අමාරුයි දැන් පට විකසිනේ කියලා කියන්නේ ඇත්තටම පට විකසිනේ කියන එකත් ඕකට වැරදි නමුත් පින්වත් ඇත්තෝ අපි හිතමු දැන් ඒ සිද්ධිය වචනවලින් නෙමෙයි සිද්ධියෙන් අල්ලන්න. දැන් එයා ඒ අරමුණ අරගෙන දැන් ඒකේ läගලා දිගටම දැන් ඒක බල බල ඉන්න ඒකේ ගැඹුර කොච්චරයිද ඒකේ පළල කොච්චරයිද ඒක ලොකු වෙන්න කියලා හිතනකොට ලොකු වෙනවා පුංචි වෙන්න කියලා හිතනකොට පුංචි වෙනවා මේ ධාන සිත් පිළිබඳව කරන පාඩමක චුට්ටි කොටසක් මම මේ කියන්නේ. අපි ඒ වෙනම පාඩම් විදියට කරලා තියෙනවා. එතකොට පින්වත් ඇත්තෝ දැන් ඒ කුසල් අරමුණක් කියලා අපි එක ගත්තොත් වරදවා තේරුම් ගන්න එපා කුසල් අරමුණක් කියලා ගත්තොත් වචන වලින් අල්ලන්න එපා අන්න ඒ අරමුණේ läggොත් වෙන්නේ මොකද්ද පින්වත් ඇත්තෝ තමුන්ලා සුගතියේ ඒ කියන්නේ සුගතිය කියන එක අපි ගමු මනුස්ස ලෝකේ වේවා දිව්‍ය ලෝකේ වේවා බ්‍රහ්ම ලෝක වේවා සංසාර දික් වෙනවා දැන් බලන්න පින්වත් ඇත්තෝ අරමුණක් අරගෙන ඒකේ läggොත් දැන් ඕකටනේ භාවනා කරනවා කියන්නේ අපේ සෝමහාමුදුරුව කෙලින්ම කිව්වනේ කාන්තාවක් පිළිබඳව කල්පනා කරන එක ඒක භාවනාවක් වෙනවා කියලා ඒක අකුසල භාවනාවක් වෙනවා කියලා ඕකත් අඳ ගන්නකෝ උතෙන්ට එතකොට පින්වත් ඇත්තෝ අකුසල් අරමුණක් අරගෙන ඒකේ läggොත් අපේ සංසාර දික් වෙනවා අපාය කුසල් අරමුණක් අරගෙන ඒක läggොත් අපේ සංසාරෙ දික් වෙනවා අපි කියමු ඔය manuss ලෝකේ දිව්‍ය ලෝකේ බ්‍රහ්ම ලෝකේ ගොඩාක් කාලයක් සංසාරෙ දික් වෙනවනේ පින්වත් ඇත්තෝ එතකොට එහෙමනම් දැන් තමුන්ලට තීරණව නේද මේ භාවනාව කියන එක පිළිබඳව චූටි අදහසක් ගන්න එහෙමනම් මේ එක අරමුණක හිත පිහිටවනවා කියන එක කළෝතින් සංසාරෙ දික් වෙනවද නැද්ද කියන අදහසකට දැන් තමුල්ලට එන්න වෙනවා. දැන් උදාහරණ අරගෙන කියලා දුන්නේ ඒකයි. එහෙමනම් තමුල්ලට අකුසල් අරමුණක läගලා හෝ කුසල් අරමුණක läගලා හෝ තමුල්ලා බලාපොරොත්තු වෙනවා නම් සසර කෙටි කරගන්න, සංසාර කෙටි කරගන්න. තමුල්ලට ඕක පුළුවන් වේවිද? බෑ. ඕක බෑ. ඔය කොයි අරමුණේ läggat සුගතියේ වේවා දුගතියේ වේවා සංසාර දික් වෙන එකයි වෙන්නේ එහෙමනම් පින්වත් ඇත්තෝ සංසාර කොට කරගන්න අපි මොකද කරන්න ඕනේ අපි අර උදාහරණෙම ගමු අකුසල් අරමුණ කාන්තාව දැක්කා අරමුණේ läggොත් සංසාර දික් වෙනවා එහෙනම් සංසාර කෙටි කරන්න නම් අරමුණේ ලගින් නැතුව අතාරින්න ඕනේ කොහමද දැක්ක ගමම්ම
ditte ditte matamma wisati. Dekka gamamma atarin noni. Hebei tin dekka gamamma apita atarin na be. Ditte ditte matamma wisati kian ne pingo atet turahatun mahansi ke lakshana ya. Eka koin da apita. Hebei eka kian ne apita eten te enne. Kohomata henang enne. Pingo atet to aramuna aragana. Akusal aramunak weva. Kisima prasnayak naha. Kusala aramunak weva aramuna aragana api puluwan tarang ikmanin apita puluwan tarang ikmanin api atar ena atarina kramaya mokadda pingot etto sipat karaganna aramunak gattu gamamma e aramune etta apita sipat karanna puluwan na koi welawai hari apita sipat wenna welawai kalayak naha me mekata apita sihipat karaganna puluwan welawai api sihipat karanawa meka mohotakkat pawathina ekak neme anithyayi anna pingat etto aramuna athaherena mehema ekak hitan nikamata man me tamullata kiyanne tamulla den aramuna gannawa api hitamu den e kaanthawa dakka den me aramune laggot tamai tamullage sansara dikwenne අනිවාර්යෙන්ම අපාය වැටෙනවා. එහෙමනම් මේකෙන් ගැලවෙන්න හොඳම ක්‍රමයක් කියන්නම්. තාම ධර්මයට අදාළ නැති වුණත් මේ ක්‍රමය මම මේ තමුන්ලගේ අවබෝධය සඳහා මේ ක්‍රමය ඉදිරිපත් කරනවා. අපි වෙන කාන්තාවක් දිහා බලමු. දැන් බලන්න මොකක්ද උනේ කියලා. මේ කාන්තාව දැක්කා. එයා ලස්සනයි කියලා තේරෙනකොටම ඒක අතහැරලා අපි වෙන එක්කෙනෙක් දිහා බලමු. ඒක ගැන මෙහෙරක් කරනකොටම ඒක අතහැරලා අපි වෙන එක්කෙනෙක් දිහා බලමු. බලන්න මේක නිකන් හිතලා මේක බලන්න සාර්ථකයිද කියලා. එතකොට අපි මොකද්ද කරන්නේ? මේ අරමුණ ගත්තා, ඒක අතහැරලා වෙන අරමුණකට ගියා. ඒක අතහැරලා වෙන අරමුණකට ගියා. ඒකත් අතහැරලා වෙන අරමුණකට යනවා. පින්වත් ඇත්තෝ හිත අරමුණු ගන්න එක නවත්තන්න බෑ. සෑම වෙලාවකම සෑම මොහොතකම මේ හිත අරමුණු ගන්නවා. එහෙනම් අපි කරන උපක්‍රමයක් තියෙනවා දැන් මේ. මොකද්ද උපක්‍රමය? අරමුණු මාරු කරනවා. මේක ගත්තා අතහැරිය වෙන අරමුණකට ගියා ඒක අතහැරිය වෙන අරමුණකට ගියා ඒක අතහැරිය වෙන අරමුණක් ගත්තා ඒක අතහැරිය වෙන අරමුණකට ගත්තා ඔන්න ඔහොම ගියා කියන්නකෝ දැන් මොකද්ද කියන්නේ සිතේ ස්වභාවය අරමුණෙන් අරමුණට පනිනවා එක අරමුණක මෙයා ඉන්නෙම නැහැ අරමුණෙන් අරමුණට පනිනවා අපි ඕකට කියනවා හිත විසිරෙනවා මෙයා එකකවත් හිටියේ නැහැ හිතේ තියෙන විසිරෙන ස්වභාවය ඇයි අරමුණ ගත්තා ඒක අතහැරලා වෙන එකකට යනවා ඒක අතහැරිය වෙන එකකට යනවා. ඒක අතහැරිය වෙන එකකට යනවා. දැන් අන්නේ ස්වභාවයේ තමුල්ලට හිතන්න පොඩ්ඩක්. එතකොට අන්නේ අරමුණු අතහැරීමේ ස්වභාවය තුලදී පින්වත් ඇත්තන්ට මම යෝජනා කරනවා තමුල්ලා සතර අපායේ වැටෙන්නේ නැහැ. ඒ අරමුණු අතාරින මොහොතේ තමුල්ලව සතර අපායේ වැටෙන අකුසල් සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඕක කිව්වම ඔකට පොඩ්ඩක් ගැටේ ගැටෙන දෙයක් නැහැ ඕක තමයි ඇත්ත. පින්වත් ඇත්ත මතක තියාගන්න. තමුල්ලගේ චෛතසිකයක් තියෙනවා. සිත විසිරවන චෛතසිකයක්. සිත විසිරවන චෛතසිකයක්. අවුදත්තය කියලා කියන්නේ. උද්දච්ච. උද්දච්ච කියව අන්න එතකොට තේරෙනවා. උද්දච්ච සිත. එක අරමුණක පිහිටන්නේ නැහැ. හිත විසිරෙනවා. අලු කොටකට පොල්ලෙන් ගැහුවා වගේ. එක අරමුණක් හරියට අරගෙන ඉන්නේ නැහැ මෙයා. මතක තියාගන්න. උද්දච්ච කියන සිත පහල වුණා කියලා ඒ උද්දච්ච සිතෙන් තමුල්ල සතර අපාය වැටෙන්නේ නැහැ. ඒ කියන්නේ පින්වත් ඇත්තෝ උද්දච්ච සිත අවුදත්ත්‍ය සිත තමුල්ල අරහත් ඵලය දක්වාම යනකම් ඒක තියෙනවා. ඒ කියන්නේ සතර අපායේ වැටෙනවා නම් අවුදත්ත්‍ය සිතින් එහෙම නැත්නම් උද්දච්ච සිතින් තමුල්ල සතර අපායේ වැටෙන සිතක් පින්වත් ඇත්තෝ අරහත් ඵලය දක්වා තියෙන්නේ නැහැ. තමුල්ලට දැනුත් තියෙනවා උද්දච්ච සිත්. තමුල්ලා සෝවාන් ඵලයට ගියත් උද්දච්ච සිත පවතිනවා. අවුදත්ත්‍ය සිත පවතිනවා. සකෘදාගාමි අනාගාමි උනත් අවුදත්ත්‍ය සිත පවතිනවා. අරහත් ඵලයේදී තමයි ඒක නැති වෙන්නේ. එතකොට පින්වත් ඇත්තෝ බලන්න තමුන්ලට සංයෝජන වලින් ඕක කිව්වහම හොඳින් තේරෙනවා බලන්න අරහත් ඵලයේදී තමුන්ලගේ නැති වෙන
සංයෝජන මොනවද කියලා. අරහත් ඵලයේදී රූප රාග අරූප රාග මාන අන්න ඊළඟ එක උද්දච්ච උද්දච්ච අවිද්‍යා පින්වත් ඇත්තෝ අරහත් ඵලයේදී උද්දච්ච අවුද්දත්තේ සිත් නැති වෙන්නේ. එහෙනම් පින්වත් ඇත්තෝ මතක තියාගන්න. තමුල්ලා සෝවාන් වුණත් සකෘදාගාමි වුණත් අනාගාමි වුණත් අරහත් වුණත් උද්දච්ච සිත අවුද්දත්තේ සිත අවුද්දත්තේ සම්ප්‍රයුක්ත සිත තියෙනවා කියලා කියන්නේ මොකද්ද? යා කරන්නේ අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට හිත මාරු කරනවා. එක අරමුණක හිත රඳවලා නිවන් දකින්න පුළුවන්දයි කියලා තමුන්ලා කල්පනා කරලා බලන්න. මම ඕකට මතයක් ඉදිරිපත් කරන්නේ නැහැ. මට බොහෝ බැනුම් අහන්න වෙයි. බැනුම් අහලා තමුන්ලා අකුසල් පුරවා ගනි. ඒක හින්දා මම මතයක් ඉදිරිපත් කරන්නේ නැහැ. තමුන්ලට කල්පනා කරන්නලා බලන්න මම ওই කාරණාව තමුන්ලට කියලා දුන්නේ. සාකච්ඡාවකට ඕන වෙලාවක මම සූදානම්. එතකොට පින්වත් ඇත්තෝ තර්ක කරන්න නම් එන්නේ නැහැ. එතකොට එහෙමනම් සීපත් කරගන්න තමුන්ලට කුමක් හෝ අඩුපාඩුවක් වෙලා තියෙනවද? තමුන්ලා එක අරමුණක සිත රඳවලා තමුන්ලා සෝවාන් වෙන්න සකෘදාගාමි වෙන්න අනාගාමි වෙන්න සූදානම් වෙනවද කියන කාරණාව තව පොඩ්ඩක් හිතලා බලන්න, පැහැදිලි කරලා බලන්න. මට නොතේරෙන තැනක් වෙන්න පුළුවන්. තමුන්ලට මට වැඩිය පුළුවන් ඇති. ඒක හින්දා එහෙම සීපත් කරලා බලන්න. පින්වත් ඇත්තෝ බලන්න අවසානයේ දැන් මොකද්ද වෙන්නේ කියලා. දැන් පළවෙනි මාර්ගයේ ඉඳලා අනාගාමී මාර්ගයේ ඵලය දක්වාම වෙන්නේ මොකද්ද? අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට අරමුණෙන් අරමුණට සිත මාරු වෙනවා. ඒ කියන්නේ මොකකින්ද මාරු කරන්නේ? දැන් මාරු කරන්නේ මොකටද? පින්වත් ඇත්තෝ දැන් මේ මාර්ගවලට පැමිණුණාම ඒ සිත අරමුණෙන් අරමුණට මාරු කරන්නේ මොකටද? මාරු කරන්නේ පින්වත් ඇත්තෝ අකුසලයට හිත යෙදවෙන නිසා. ඒ කියන්නේ අරමුණෙන් අරමුණට මාරු වෙනවා කියන්නේ එක අරමුණක් කුසල් එක අරමුණක් අකුසල් එක අරමුණක් කුසල් එක අරමුණක් අකුසල්. එතකොට අකුසල් අරමුණට ගියහම හිත ගේනවා කුසලයට. කවුද? සතිය. ආය අකුසලයට හිත යනවා කුසලයට හිත ගේනවා. ආය අකුසලයට යනවා කුසලයට හිත ගේනවා. මේකෙන් කියවෙන්නේ පින්වත් ඇත්තෝ මේ ලොකු අකුසල් වලට හිත යනවා කියන කතාව නෙවෙයි. මේ කියන්නේ අරමුණෙන් අරමුණට මාරු වෙනවා කියන්නේ අරමුණු දෙකක් ගන්නවා, එක අරමුණක් දැන ගැනීම, අනිත් අරමුණ. එතකොට අකුසල්. ඒ කියන්නේ ඒක බොරුවක්. එතකොට එකක් බොරුව එකක් ඇත්ත. බොරුවට හිත යනවා ඇත්තට ගේනවා. බොරුවට හිත යනවා ඇත්තට ගේනවා. බොරුවට හිත යනවා ඇත්තට ගේනවා. ඒ කියන්නේ බොරුව කියන්නේ එක අරමුණක්, ඇත්ත කියන්නේ එක අරමුණක්. එහෙනම් බොරුවට ගිය හිත ඇත්තට ගේන්නේ කවුද? සතිය කියන චෛතසිකය. ඕකේ රේරුකාණ හාමුදුරුවෝ සතිය කියලා චෛතසිකයක් විස්තර කරනවා අභිධර්ම මාර්ගයේ පොතේ චෛතසික 52 විස්තර කරන්න පටන් ගන්නවා මං හිතන්නේ 72 වෙනි පිටුවේ. එහෙමනම් අන්න එතෙන් ඉඳලා කියවලා බලන්න සතිය කියලා චෛතසිකයක් පිළිබඳව කතා කරනවා. අන්න ඒ සතිය කියන චෛතසිකය මොකද්ද කරන්නේ? අකුසලයට ගිය හිත කුසලයට ගේනවා. පින්වත් ඇත්තෝ සෝවාන් වෙනවා කියලා කියන්නේ මම මේ කතා කරන්නේ මේ අපි සෝවාන් වෙලා හරි එහෙම කතාවක් නෙවෙයි මේ කතා කරන්නේ. මට ඒක අදාළ නැහැ. එතකොට පින්වත් ඇත්තෝ සෝවාන් වෙනවා කියලා කියන්නේ පින්වත් ඇත්තෝ ඒ චිත්තසංතානයේ සතිය පිහිටනවා. සතිය පිහිටනවා කියන්නේ හිත අකුසලයට යනවා, අකුසලයට යනකොටම කුසලයට ගේනවා. අපි හිතමු සෝවාන් වුණා කියලා කියන්නේ අකුසලයට ගියා හිත. අපි හිතමු මේ උදාහරණයක් විතරයි, විනාඩියකින් කුසලයට ගේනවා. ඔන්න සෝවාන් වල හැටි. දැන් මේ උදාහරණ විතරයි, මේව දාගන්න මේ පට්ට ගහන්න එපා මේවට. මේකෙන් දෙන ධර්ම කාරණාව විතරක් ගන්න. පින්වත් ඇත්තෝ දැන් අකුසලයට ගියා, ගිහිල්ලා විනාඩියකින් කුසලයට ගේනවා. අපි හිතමු ලෝභයක් හටගත්තා කියලා. ලෝභයක් හටගත්තාම මේ කියන්නේ ලෝභයක් කියලා දැනෙනවා. එතකොට ලෝභය කියන එක හටගත්ත එකයි ඒක ලෝභයක් බව දැනගන්නවා කියන එකයි අරමුණු දෙකක් වින්නත්. අමුල්ලට තරහ ගියාම මට තරහ ගියා කියලා තේරෙන එක තියෙනවනේ. ඒක ඥාන සම්ප්‍රයුක්තයි. තරහ ගිය එක ඥාන විප්‍රයුක්තයි. එතකොට තරහ ගිය එක අකුසල්. තරහ ගිය බව දැනගන්න එක කුසල්. අන්න ඒකයි කියන්නේ මේ අකුසලයට ගිය හිත
kusalayata genawa kiyala kiyanne eka. Etukota pinwat etu api hitamu udaharanayakata sowan una kiyala kiyanne onna dan lobayakata hita giya giyahama vinadiyak athulata kusalayata genawa. Eka lobayak bawa danagannawa hari anithyame ne ganawa hari kohoma hari e aramunen galawonawa vinadiyak tuladi. Api hitamu dan kawuda meka karanne satiya. Satiya kiyanne chaitasike. Akusalayata giya hita vinadiyakin kusalayata genawa. එතකොට සකෘදාගාමී වුණා කියන්නේ පින්වත් ඇත්තෝ අකුසලයට ගිය හිත විනාඩි භාගයකින් කුසලයට ගේනවා මේක උදාහරණ විතරයි මේ ගන්නෙ කාරණාව සීපත් කරගන්න එතකොට සකෘදාගාමී වුණා කියන්නේ සෝවාන් ඵලයයි සකෘදාගාමී ඵලය අතර වෙනස මොකන්ද සෝවාන් වුණාම අකුසලයට ගිය හිත කුසලයට ගේනවා විනාඩියකින් සකෘදාගාමී වුණා කියන්නේ අකුසලයට ගිය හිත කුසලයට ගේන විනාඩි භාගයකින් සතිය වේගවත් වුණා හැබැයි තාමත් හිත අකුසලයට යනවා කුසලයට යනවා කියන්නේ අරමුණු මාරු වෙනවා ඊළඟට අනාගාමී වෙනවා කියලා කියන්නේ මේ උදාහරණය වර්ධවා ගන්න එපා අකුසලයට ගිය හිත විනාඩි කාලකින් ඒ කියන්නේ තප්පර 15ක කුසලයට ගේන Api itu kan gimana? Anagami unagila. Tamat satiya. Aku selete giya. Ku selete ama. Hebat yang istilahnya di kota kue gawat. Soan unat wada. Anagami unah mending kota kue gawat. Aku selete ya anak kota mana? Ku selete gino. Deng. Arehat marga edi. Mau kata sidda wenne. Arehat marga edi sidda wenne pingwa. Tetto. Ara tibicce. Sangyojana ekenne. Keles. ඔක්කොම ටික දුරු වෙනවා දැන් අකුසල් නැහැ. సంతානේ අකුසල් නැහැ. ඉවරයි. දැන් අකුසල් නැත්තම් දැන් අකුසලයට යන්නේ නැහැ හිත. දැන් අකුසලයට ගියොත් තමයි කුසලයට ගේන්නේ. කුසලයට ගේන්නේ කවුද? සතිය. හොඳයි දැන් අරහත් ඵලයට ගියහම අකුසලයට යන්න චිත්ත సంతානේ අකුසල් නැහැ. ඒකින්ද අකුසලයට යන්නේ නැහැ. අකුසලයට යන්නේ නැතිනම් දැන් කුසලයට ගේන්න දෙයක් නැහැ නේ කුසලයේමනේ තියෙන්නේ දැනුත් සතිය ඕනේ පින්වත් ඇත්තෝ ඉස්සෙල්ලා ක්‍රියාත්මක වුණේ සම්මා සතිය දැන් අරහත් ඵලයට ආවයින් පස්සේ දැන් ක්‍රියාත්මක වෙන්නේ සම්මා සතිය නෙමෙයි පින්වත් ඇත්තෝ දැන් ක්‍රියාත්මක වෙන්නේ සම්මා සමාධිය ඇයි අකුසලයට යන්නේ නැහැ හිත කුසලයේමයි තියෙන්නේ අපිට කියන්න පුළුවන් දැන් හිත ඒක අරමුණක කියලා එහෙමනම් ඒක සම්මා සමාධිය. එහෙමනම් පින්වත් ඇත්තෝ මම විශ්වාස කරනවා කාරණාව සම්පූර්ණයි කියලා. පින්වත් ඇත්තෝ මම මෙතකින් නවතිනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.